මතේශ වතිරණගේ විශිෂ්ටත්වය ගැන බ්‍රෙඩ් ලී කියපු දෙයක් අපි දන්නවා. ඉතින් මතේශ වතිරණ දැන් ග්ලෝබල් සෙන්සේෂන් එකක කියලා අවසානයි IPL එකින්ද එයාට ලැබිලා තියෙන මේ ආදරය හැමෝම ගැන කතා කරනවා. අපි දන්නවා ගොඩාක් කාන්තාවන් මේ මතේශ වතිරණ යාගේ බ්ලොගේ ක්‍රෂ් එක කීකේ කියනවා. ඉතින් අපි දන්නවා ඇනලිස්ට්ලා කමෙන්ටේටර්ස් ගොඩාක් එයා ගැන කතා කරනවා. ඉතින් හැම දෙයක් ගැනම අපි කතා කරන්න තියෙනවා. ඒ වගේම තමයි මතේශ වතිරණ ගැන බ්‍රෙඩ් ලී අපි දන්නවා අපේ කාලේ අපේ චයිල්ඩ්හුඩ් එක ලස්සන කරපු ක්‍රීඩකයෙක්. ඉතින් හොඳ ෆාස්ට් බෝලර් කෙනෙක්. ඉතින් එයා පොඩි දෙයක් මතේශ පතිරණ ගැන කියනවා. ඔහු කියනවා මතේශ පතිරණ කියන්නේ කාලෙකට එක වතාවක් පමණක් බිහි වෙන අන්දමේ පන්දු යවන්නෙක්. ඉතින් ඔහු කාලෙකට පමණක් බිහි වෙන අන්දමේ අර ස්පෙෂල් පන්දු යවන්නෙක්. ඉතින් එක්ස් ෆැක්ටර් එකක් වගේ දෙයක් ගැන හැම වෙලෙම කතා කරන එක්ස් ෆැක්ටර් එකක්. එයා මොකද කණ්ඩායමකට ඉන්න මොනි ක්‍රීඩකයෙක්. ඕනම මොහොතක තරගයක් වෙනස් කරන්න පුළුවන් එක පන්දු වාරයකින්. එයාට තරගයක් වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඉතින් අර එක්ස් ෆැක්ටර් එක අනිවාර්යයෙන්ම එතන තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ඔහු කියන්නේ අර කාලකින් බිහි වෙන පන්දු යවන්න. ඒ වගේම තමයි ඔහුට පෑට කිලෝමීටර් 150ට ආසන්නව යන පන්දු යැමේ වේගය සහ විනිසුරුගේ පපු ප්‍රදේශ කෙලින් එලියට නිකුත් වෙන පන්දු ඉතා විශේෂයි. ඉතින් මෙයා කියනවා මෙයාගේ ෆාස්ට් බෝල් එක ගොඩක් හොඳයි කියන එක කියනවා. ඒ වගේම තමයි අපි දන්නවා මෙස්ලෙගින් ආ මැක්ෂන් එකත් එක්ක පන්දුව රිලීස් වෙන්නේ කොහෙන්ද කියලා. ඉතින් ගොඩක් වෙලාවට අර අම්පයාගේ පපුව ළඟින් තමයි මේ රිලීස් එක වෙන්නේ, පන්දුව රිලීස් වෙන්නේ. ඉතින් අන්න ඒ පන්දුව පපු ප්‍රදේශ කෙලින් එල්ලේට නිකුත් වෙන පන්දුව ඉතා විශේෂයි කියලා කියන. ඒ වගේම කියනවා ඒ වගේම ඔහු ප්‍රියමනාප දරුවෙක්. ඔව් මං කලිනුත් කියලා දිනවා මතේශ පතිරණ කියලා කියන්නේ ඉතාමත් ඩවුන් ටු අර්ත් හොඳ කොල්ලෙක්. ඉතින් මාර ජෙනුවින් කොල්ලෙක්. ඒ වගේම තමයි ඔහු අර කතා කරද්දී වුණත් හැම වෙලෙම hina වෙලා ඉන්නවා. ඕනම දෙයකට මම නැහුම්කම් දෙනවා. ඉතින් හොඳට hina වෙලා ඉන්න හොඳ ඩිසිප්ලින් එකක්. අපි දන්නවා ට්‍රිනිටි කොලෙජ් එකේ ඉතින් කුමාර සංගක්කාර ගිය පාසල. ඉතින් ඒ එතන ඒ ඩිසිප්ලින් එකත් එක්ක මම හිතන්නේ ඉතාමත් හොඳට ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් වගේම හැමෝම ආදරය කරන චරිතයක් බඩපත් වෙලා තියෙන. ඉතින් කාන්තාවන් වුණත් ගොඩක් යාට පිස්සු වැටලා තිනවා. මොකද මෙයාගේ මේ හිනාවයි අර අර කියුට්නස් එකයි අර ඕනම දෙයක් වුණා මෙයා තරහා යන්නේ නැහැ, හිනා වෙලා ලස්සනට ඉන්නවා. ඉතින් ඒක තමයි බ්‍රෙඩ් ලී කියන්නේ. ආ ඉතාවක් පියමනාප දරුවෙක් කියලා කියනවා. ඔහු දිනෙන් දින දියුණු වෙනවා. අනිවාර්යයෙන්ම ඔහු දවසෙන් දවස ඉම්ප්‍රූව් වෙනවා කියලා කියනවා. ඒ වගේම කියනවා මෙවර චෙන්නයි කණ්ඩායමේ සාර්ථකත්වයට ලොකු හේතුවක් තමයි ඔහු කියලා කියනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔහු මොකද ඒ වගේ ක්‍රීඩකයෙකු චෙන්නයි රිටයින් කරගන්න නැහැ. ඒ වගේ වාසියක් නැත්නම් අපි දන්නවා ආගේ ගමන නෙට් බෝල කෙනෙක් විතර එනවා. චෙන්නයි කණ්ඩායමේ නෙට් බෝල කෙනෙක් විතර කටයුතු කරනවා. ඊට පස්සේ ඇඩම් මිලන්ගේ රිප්ලේස්මන්ට් එක ඉන්ජර් රිප්ලේස්මන්ට් එක බවට පත් වෙනවා. යා ඊට පස්සේ ඉන්ජරි රිප්ලේස්මන්ට් එක වාට පත් වෙන්නේත් මොකද මතේශ පතිරණව මහේෂ් තීක්ෂණ තමයි රෙකමන්ඩ් කරන්නේ. මහේෂ් චිත්‍ර ක්‍රීඩා කරන හින්දා මොකද මහේෂ්ත් net ball කෙනෙක් විදිහට ක්‍රීඩා කරලා ආපු හින්දා ඊට පස්සේ ඇඩම් මිලන්ගේ රිප්ලේස්මන්ට් එක වෙලා මම බෙන්ච් එකේ ඉන්න. ඊට පස්සේ අර අනිත් ක්‍රීඩකයන් රෙස්ට් කරවන්න ඕන හින්දා මෙයාට අවස්ථාවක් හම්බ වෙනවා. ඒ පළවෙනි සීසන් එකේ ඔහු තරග දෙකයි ක්‍රීඩා කරන්නේ. ඔව් රිටේන් කරගන්න ඊළඟ අවුරුද්දට මෙන්න ඊ අවුරුද්ද විශිෂ්ට විදිහට perform කරනවා. මේ අවුරුද්දෙත් ඒ දේම ඔහු කරලා තියෙනවා. ඉතින් බලන් ඉමු ඉස්සරහට ඉස්සරහ තරඟවල ඔහු කොයි විදිහට perform කරයිද කියලා.